සඳහංගාගෙන ගලන ගංදියේ සීතලට ගුලි ගැහි ජීවිතේ ගඟ ගලා බසී happy happy yure sayurutta muna nonavati jeevite ganga gala basi jeevite ganga gala basi කදියලි නැගි දිනුනත් නැතේ හිම් හිම් හමුනේ දැල පිපි මල් සුවඳ කෙරුමුත් ගඟක් කොතනද නැවතුනේ ගඟක් කොතනද නැවතුනේ ගලාලා පහළට ගියමු ඔරුව උඩු ගඟ පාවුනේ ගලන ගඟ දිය අකීකරුමුත් සයුර ළඟ ගඟ නැවතුනේ සයුර ළඟ ගඟ නැවතුනේ සඳහංගාගෙන ගලන ගංදියේ සීතලට ගුලි ගැහි ජීවිතේ ගඟ ගලා බසි තවම බඩගින්නේ නම් කාලෙ හිටියනම් ආවරයිනේ පුතේ. අද්ද මමි. වැඩි අද අපිට පොරොන්දු වුණා. ලන්ච් එකට ගල් පිස්ස හොටලෙට ගෙනේනවා නිය. මොකක්ද කිව්වෝ? ලන්ච් එකකට. ලන්ච් එකක් කියන්නේ දවල් කෑමට. කෑම වේලකට මොකටද දරුවෝ මේ කොහෙවත් යන්නේ? ගෙදරු වෙලා තියෙන මේ මොන අඩුපාඩුවක්ද? නෑ වගේ කියවන්න එපා මමි. මේ කොස්පොලොස් වගේ නෙමෙයි මේ ගෑම. අප්පුච්චටත් මන් නොදන්න ගෑණි මයි පුතේ. එහෙවිකේ ඉතින් මයි පුතාලටත් එහෙම වෙන්නේ එක පුදුමයක්. ඇත්තටම ඉතින් මම මොනවද දන්නේ? ගල්කන්ද විහාරේ වැලිපිල්ලේ ආයන්න ලියලා
පල්ලියේ ඉස්කෝලෙන් යාන්තමට ලියවිල්ලක් කියවන්ට ඉගෙන ගත්ත ඉතරම. දැන්කොට සීබල් උන්නේ කියන විදිහට පීප්ප කෙරුවාට වඩා ගුදන් කෙරුවාව හොඳ නෑ. ඇයි අපි මේ පීප්ප කෙරුවාව පස්සේ පන්නන්නේ? ආ විශාලට ගුදන් කෙරුවාව පටන් ගමුකෝ. නිකම්ම පීප්ප පැටවිල්ලයි අරක්කු පැටවිල්ලට වඩා ලාභයි. අපේ පීප්ප වලට අපි මරක්කු පැටවුවා. ඇත්තද මේ අපේ මස්සිනා කියන්නේ? කිලිගෝරි සුන්නෑගේ කතාව සම්පූර්ණ ඇත්ත. ඒක අපිට වාසිය දෙගුණ තෙගුණ වෙන හොඳ Javaම. කොහොමටත් දැන් මේ පළාතේ ඉන්න හොඳම පීප්ප බාස්ලා ඉන්නේ අපි ළඟ. මේ දිස්සුන්න හේට රාදීපු වුන්ගෙන් වැඩි කොටහක් අද ඉඳන් රාදෙන්නේ අපිට. ඒතරක් ඈ හොඳ හැටි රාපදන් කිරිල්ල දන්න පළාතේ ඉන්න ඉස්තරම්ම බාස්ලා ටික දැන් වැඩ කරන්නේත් අපිට. ඉතින් තව මොනවද මුදලාලි මස්සිනේ? සීබලු නැහැ. අපටම කියලා දැන් මේ හැමදේම ලැබිලා තියෙන එකේ තව පොල්ලක් කර 200ක් ගන්නවද කියලා මම මේ කල්පනා කරේ. පිටින් ගන්න රාවල්ට යන වියදමත් අපට අඩු කරගන්න පුළුවන් අපටම කියලා පොල්ලතු දෙද්දි. මාත් ඔය කතාවම අපේ මේ ගිරිගෝරිස් මුදලාලට කලින් කිව්වා. ඒත් නැවත පොඩ්ඩක් හිතලා බලද්දී මට හිතෙනවා තවඩින්ගා යන්න දෙමුය කියලා මුදලාලි. කොහොමින් වුණත් මේවා හරිබරි ගැහිලා නියමාකාර පිළිවෙලකට එන්න ටික දුරක් යයි. කිරි එකතු කරලා මොනවද කරන්නේ ආවිනා? මේ කිරි තින් තැටි වලට දාලා මුහුන් එකතු කරලා මිදෙන්න තරිනවලුත් ළමා තැනි. පස්සෙන් පහු. පස්සෙන් පහු ඉතින් මැෂින් එකෙන් රෝල් කරලා තලාලා දුංගෙට දාලා දුංගස්සෝලා පදම් කරනවා එච්චරයි. පස්සෙන් පහු අවුවේ වේලෙන්ට හරිනවා. අපේ සාමෙල් කරන්නේ ඒ වේලිච්ච ඒවා එකතු කරලා සේදියස් මහත්තයන් ආවහම උන්දට බාර දෙනවා. සේදියස්ද කවුද මොකද කරන්නේ? සේදියස් මහත්තයන් එව්ව කරත්තේ පටවගෙන බැල්ල පිටියට ගිහිල්ලා කාසි කරනවා. සේදියස්ද මොකද කා හොරෙක් නෙවෙයි කියලා බොලාට විශ්වාසද? සේදියස් මහත්තයන් කියන්නේ අපේ මුදලාලි මහත්තයාගේ. ඔය ඉන්න මුදලාල්ලාද බොල? නෑ නෑ අලුත් ළමාතෙනි, අපේ අරනෝලි සාමුද්‍රුවන්ගේ වත්ත බලා ගන්න ඉන්න ලොකු මහත්තයනේ. ඒක මිසක් මම් පොඩි නට කීවා වත්ත පහලට එක්ක යන්ටේ කියලා. නැත්තම් ඉතින් මෙතන වලිකයි පක් කියන එකල යන්න. දැන් ස්ටීවන්ට මොනවද ඕනේ කොලිජ් යනකොට අරන් යන්න? මට මොනවත් ඕනේ නැහැ. මම ඩැඩි එක්කලා තරහයි. ඒ මම මොන වැරද්දක් කරාද? ඩැඩිට ඒකවත් මතක නැති ගානේ. ඇයි මතක නැද්ද ඊයේ කිව්වා අපි උගාගි සෝඩලට දවල් කෑමට යනවා කියලා? අප්පච්චි මට මේ වැඩත් එක හාංගයිසියක් අමතකුණා නෙවෙයි. දැන් අනිත් ළමයිගේ උන් වරුණ කියද්දි මට ලැජ්ජ වෙන්න තමා වෙන්නේ. ගියානෝ ගියා කවුද ස්ටිවන් දන්නේ? අනිත් ළමයි කියනකොට ගියා වගේ කියන්න තියෙන්නේ.
වැඩේ ආවරයි. හරි අපුරුයි අපුච්ච දරුවන්ට බොරු කියන්ට උගන්න නැහැටි. ස්ටීවන් කියනවා එහෙම නෙමෙයි ගොයින් ඔය මුසාවාද. මෙයාට පුතේ දැන් අපි ගැන මතකයක් ඇත්තෙම නැහැ. අපිට වඩා ලොකු වැඩ රාජකාරණේ. සුරංගුණා හෙටත් එන්න. බලුනේ අපි මේ කතාරින්ට නාකයි. මේ අලුකුත් තේරු වැඩේ කවුද කරේ කියලා අපි හොයන්ට ඕනේ. ආයි මොනෝ හොයන්ටද මුදලන්? මේ දිසුන්නේ අපෙන් පලිය ඇල්ලුවා. ඔකා කරත් උඳ හිතන් ඉන්නවා නම් මාත් එක්ක හැප්පිලා දිනන්ට උඳට වැරදිලා. මේ මස්සිනා දන්නවා. උලත් හුරු එක ඉලත් හුරු එක ඔයිට වඩා කෙරුම්කාරව මං දනගස්සලා තියෙනවා. හෙටේ ඉඳන් අපි අපේ ගුදන් සාරට පටන් ගන්නවා. ඒවට තව මිනිස්සු ඕන නම් මිනිස්සු ගන්න, ඉඩම් ඕන නම් ඉඩම් ගන්න. හෙටින් පස්සේ මේ පළාතේ පෙරණ එක රා බිඳුවක්වත් අපේ ගුදන් වලින් පිට යන්න බෑ. සේරම අපි ගන්න ඕනේ. සිලින් එකක් දෙකක් නෙමෙයි තුනක් ගෙවල් හරිය අපි ගන්නතෝ. ඒවට අවශ්‍ය කාසි මුදල් සීබඩුන් නැහැ මට ගණන් හදලා කියන්න. මේදිස් දත කන්නේ මන්ලව උන්දගේ ගුදන් ටික වස්සෝ ගන්නට. දවසට කොයි තරමක් කිරි එකතු වෙනවද? අපි කපන කට්ටියෙන් නම් 5 4 5ක්මයි හිතේ. ඒ කියන්නේ වත්තේ තව එවුවොත් කිරි කැපිලා කරනවා එහෙනම්. නැතු අලුත් ළමතනේ. 15ක් 20ක් විතර රස්සාව කරනෝ. අපේ කට්ටිය තමයි වත්තේ ලොකුම කට්ටිය. මුළු වත්තේම දවසට කිරි පැට්ටු කීයක් එකතු වෙනවද? ලොකු පයිට්ටු 15ක් 20ක් විතර.
කොහෙද මේ ඔය ගණන් එන ලියවෙන්නේ? එහෙමයි කියලා ඉතින් කොහෙවත් ලියවෙන්නේ නැහැ. එහෙම කොහොමද? මින් පස්සේ මල් ළඟ ගිහුවා ලියවෙන්න ඕනේ. එහෙනම් ඉතින් අලුත් ළමා තැනිට කට්ටියක් ගන්න යන්න මේ. ස්වාමිදුව යන්නේ නැහැ බත් බැලිය ළඟට. බත් බැලුවෙන්න ඕනේ ස්වාමිදුව ළඟට. අදින් පටන් හැම කට්ටියම කිරි කැපෙන පරිමාණය වෙන වෙනම ලියවෙන්න ඕනේ. කගෙනා දාන් ගිහල මේ ප්‍රශ්න අතරේ අරේ මේ නොගියන් ගෙදරට වෙලා හිටියනම් නේද හොඳ? යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ සෙදෝ. අනිත් එක තුන් ඔය හැම කාලටම වඩා මාගෙන දන්නේ සෙදෝනේව. දැන් ඔය යන්න ඕනම ගමනක් දයන්ට හදන්නේ? සීබලුන් නැහත් එක්ක වික්ටෝරියාව සෑන් බ්‍රිජෙට් එකට දාන වැඩ කටයුතු ආවරක් කරන්ට යන්නේ. හෙට හවසට වික්ටෝරියාව කොළඹ ගෙන යන්න ඕන කලමනාටික ලෑස්ති කරලා තියන්න. මං හොයාගත්ත සේරම විස්තරේ මුලින් ඉඳන් අගිසරම වැඩේට ඇවිල්ලා තියෙන්නේ මාළ මුල්ලේ කළුවපරංගේ ගෝල බාලයෝ ටික. කළුවපරංගේ කියලා කියන්නේ මේදිසුන් නැහැගේ මහමැරයා. හැකයක් නැතුව මේක එහෙමනම් අපිට තියෙන ඔකම පොලිසියට කොටු කරන්න දෙන්න. මුදලාලි මස්සිනත් පොලිසිය ලොකු ඇත්තෝ අඳුරනහම් දා අපිට ඕකුන්ට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන්. පොලිසියට යන්න අපි කලබල වෙන්න නාකයි කියලයි මගේ හිත කියන්නේ. ඒ මොකද සීබල් මහත්තයයි? නිකන් හරි මුන් මේ ගබඩාවට කිලි තිබ්බොත් එහෙම. වැඩේ කොලේ කළුවබරංගේ ඌය කියලා අපිට හොඳටම විශ්වාසයි. හැබැයි උන් එහෙම කළේ ඌටවත් උන්ගේ ඌවන්ටවත් ඌමනාවට නොවේයි කියලා අපිට හොඳටම විශ්වාසයි. මේක අබරං මේ දිස්සුන් නැහැගේ උමනාවට කාසි වලට පුරාපු දෙයක්. අනික අපි අබරන් එක්ක හැප්පෙන්න යනවා කියලා කියන්නේ අහක ඉන්න නාගයෙක් ඇඳි වස්ත්‍රය දා ගන්නවා වගේ වැඩක්. ඒ නිසා අපි හැප්පෙන්න ඕනේ අපිත් එක්ක කෝන්තරේ තියෙන මේ දිස්සුන් නැහැ එක්කලා විතරයි. හැබැයි ඒක එච්චර ලේසි පහසු වෙන එකක් නෑ සීබල් මහත්තයා. ඒක හී නූලින් අටවන නූල් සූත්‍රයක් වෙන්න ඕන ගිරිගොරිසුන්නේ. අපි මේකෙන් චණ්ඩිකම් පෙන්වන්න යනවට වඩා අපේ ඉදිරි වැඩ කටයුතු හදාගන්න එක තමයි හොඳ.
නම ඉසබෙලා හාමි. මොකද මේ පරිට්ටු අඩු? මේ පරිට්ටුරි මීට වඩා කිරි දමන්න බෑ ළමා තැනි. මේක උඩ කොටයි හිලක් නොවේ. ඒකට අද ගෙහුම් කොහොල්ල ඇගුලියක් අලෝපි. නම මතයස් තින්න. මොකද මේ කිරි අඩු? ඒක අහන්න ඕනි ගහෙන් තමයි. කැපුම් පාර දිගේ එන කිරි ප්‍රමාණය ඇරෙන්ට අපට ගස්මිරිකා කිරි ගන්න බැරුවා. මීන් බලාපොළක මුන්දගේ මනමාලකම නහයත් දිලිසෙනවා. මීට ඉස්සර සිදුවන මට ඔය විදිහට කතා කළා නේ? මීට කලින් සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි දැන් සිද්ධ වෙන්නේ.